අනුරාධපුර සංචාරකයේදී අපිට මගහැරෙන තැන් පිළිබඳ ඔබව දැනුවත් කරන සංචාර සටහනේ දෙවැනි දවස ආරම්භ කරමින් අපි දැන් ඉන්නේ මල්වතු ඔයේ. ඔබ විශ්වාස කරන්න මල්වතු ඔයේ අපේ අනිත් සංචාරක කලාපවල වගේම බෝට්ටු සවාරිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පිළිබඳව උගඩ දිනෙක් දැනුවත් නැහැ. ඒකයි මම කලින් කිව්වේ. අපි සංචාරයක නිරතවෙදී අනුරාධපුරයේ තියෙන සුලබ තැන් ටික බලාගෙන ආපහු යනවා. හැබැයි මේ වගේ අත්දැකීම් අපිට මගහැරෙන්න පුළුවන්. ඒ නිසා මේ බෝට්ටු සවාරිය මගහරින්න එපා. රිටිගල ඉනාමලුව කඳු අලල්ලෙන් ඇරඹි මන්නාරමෙන් සෛරුතිරහා එක්වන මල්වතු ඔය කදම්බ නදිය රසයි ඉතිහාසයේ හඳුන්වා ඇතේ. ගහ කොළවල සෙවණලි අතරින් ඉර එළියේ පහස විදගෙන යන මේ බෝට්ටු ගමනක් සංචාර සටහනකට එක් කරන්නේ වෙනස්ම අත්දැකීමක්. අපි දැන් මේ යන්නේ මිහින්තලේ ඇත්වෙහෙරට. ඇත්වෙහෙර පිළිබඳව කතා කරද්දී මේ ඇත්වෙහෙරට පිවිසෙන්නේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ තියෙන පිවිසුමෙන්මයි. කන්දේ ඉහළින් පේන දර්ශනය අතිශය අලංකාරයි. දෙසිදි සංචාරකයන් නම් කැමති. හැබැයි සංචාරක ආකර්ෂණය තරමක් අඩුයි. මේකට තියෙන පිවිසුම තරමක් අපහසු නිසා මිහින්තලා කඳු පන්තියට අයත් කඳු අතරින් වඩාත්ම උසම කන්දවන ඇත්වෙහෙර කන්ද නම් කර ඇත්තේ එහි මුදුනේ වූ මෙම කුඩා දා ගැබ නිසාවෙන්. මේ තමයි ඇත්වෙහෙර. මිහින්තලේ රජමහා විහාරස්ථානයේ පිවිසෙද්දී ඒ පිවිසුමෙන්ම තමයි අපට ඇත්වෙහෙරටත් පිවිසෙන්න තියෙන්නේ. මං කලින් සඳහන් කළා වගේ පිවිසෙද්දී තරමක මහන්සියක් ඇඟට දැනුණත් ඒ මහන්සිය අමතක වෙලා යන තරම් සුන්දරත්වයක් අපට ඇත්වෙහෙර මතට ආවහම දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ථානයට අනුරාධපුර ඓතිහාසික විහාරස්ථාන රසක්ම ඉතාම දර්ශනීය විදිහට අපිට දිස් වෙනවා. ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේදී මහා දහටික මහා නාග රජු විසින් එම දාගැබ කරවූ බව ශිලා ලේඛනවල සඳහන්. මිහින්තලේ ඇත්වෙහෙර ගැන සඳහන් කරද්දී මේ ඇත්වෙහෙර කන්දත් අතිශයින් වැදගත්. ඒකට හේතුව තමයි මේ මිහින්තලේ ඇත්වෙහෙර පිහිටලා තියෙන්නේ මිහින්තලේට අයත් කඳු පන්තියේ ඉහළම ස්ථානයේ. ඒ වගේම තමයි මෙතනට ආවහම මිහින්තලේ රජමහා විහාරස්ථානයත් ඉතාමත් දර්ශනීය විදිහට අපට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මිහින්තලේ කළුදිය පොකුණ. අනුරාධපුරයේ සංචාරයක නිරත වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕන තැනක් තමයි මිහින්තලේ කළුදිය පොකුණ කියලා කියන්නේ. මෙතන තියෙන වැදගත්කම ගැන කතා කරොත් ඉතිහාසයේ මේ කළුදිය පොකුණ භාවිත කළා කියලා සැලකෙන්නේ පොහොය කර්මය සිදු කිරීමට. ඒ වගේම තමයි කළුදිය පොකුණ කියලා මෙතෙන්ට නම වැටෙන්න හේතුව මේ අවට ගහ කොළවලින් ලැබෙන හෙවණැල්ල සහ මේ ගල් පර්වතවල තියෙන හෙවණැල්ල වැටිලා මේ කළුදිය පොකුණේ ජලය තරමක් කළු පැහැයක් ගන්නවා. හැබැයි ජලය ඉතාමත් පිරිසුදුයි. ඒ කොහොම වුණත් කළුදිය පොකුණ කියන්නේ අපේ ඉතිහාසයේ අතිශය සුන්දර ස්ථානයක්. ඒ වගේම තමයි ඉතිහාසයේ වාරි තාක්ෂණය පිළිබඳව අපට හොඳ තොරතුරු ගණනාවක් ලබා දෙන ස්ථානයක්. එනිසා අනිවාර්යෙන්ම අනුරාධපුරයේ පැමිණෙනවා නම් මේ කළුදිය පොකුණ දෙක බලා ගන්න ඉන්න නම් අමතක කරන්න එපා. මිහින්තලේ පුදබිම කියන්නේ සීගිරිය හා සමානව අපේ රටේ ජල උද්‍යාන තාක්ෂණයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන තැනක්. වනගත ආරාම සංකීර්ණයක් සේම අතීත ගෘහ නිර්මාණ ශිල්පය විදහාපාන්න සාධක රැසක්ම කළුදිය පොකුණ අවට උද්‍යානයේ දැකගත හැකි. මෙවන් වූ අප්‍රකට සංචාරක ස්ථාන පිළිබඳව ඔබව දැනුවත් කරන සංචාර සටහන අවසානයේ උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. පළාත් සංචාරක අමාත්‍යාංශයේ විදිහට අපි කල්පනා කරා උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය සංචාරකයන්ට කොහොමද මේ පණිවිඩය යවන්නේ. අනුරාධපුර ගත්තාම යුනෙස්කෝ උරුම නගරයක්. මේ ජේතවනාරාමය ගත්තොත් ගිනස් වාර්තාවට වෙන ලෝකයේ උසම චෛත්‍ය. මේ සියලු තැන් මුළු ලෝකෙම දන්න තැන්. ඒකයි අපි ඔබලාව ඒ ස්ථානවලට එකතු කරගෙන යන්න සූදානම් වුණේ නැත්තේ. මොකද ලෝකේ ඉන්න සංචාරකයෝ, ඒ වගේම දේශීය සංචාරකයෝ මේ ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථාන ගැන දන්නවා. හැබැයි අපි ඔබ සමග ගියපු ගල්පාලම, එහෙම නැත්නම් අශෝකාරාම, වෙස්සගිරි, එහෙම නැත්නම් අපි ගත්ත සක්වල චක්‍රය වගේ තැන් ඉතාම වැදගත්, ඉතාම ඓතිහාසික උරුමයන් අපේ. හැබැයි ඒ සම්බන්ධයෙන් අපේ විදේශීය සංචාරකයන් පමණ නෙවෙයි දේශීය සංචාරකයන් පවා දන්නේ නැහැ. ජනතාව විතරක් නොදන්න, හැබැයි ජනතාව දැනගත යුතු ඉතාමත්ම වැදගත් ඓතිහාසික ජෛව විද්‍යාත්මක, ඒ වගේම අපේ ඓතිහාසික උරුමයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න තමයි අපි මේ වැඩසටහන යොදාගෙන තියෙන්නේ. මේ මිස්ටර් රිෂාන්ත මහත්මයා, අපි අද දවසේදී මේ සුවිශේෂී සංචාර සටහන අවසන් කරමින් ඔබට මතක් කරන්න කැමති මේ අප්‍රකට ස්ථාන පිළිබඳ අප තොරතුරු ගෙනාවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඉදිරියේදී මේ සංචාරක ස්ථාන පිළිබඳව සොයා බලන්න, ඒවා ඔබේ දරුවන්ට පෙන්වන්න පැමිණේවි කියලා. හැබැයි අපි මතක් කරන එකම දේ තමයි මේ ස්ථාන ඉතාමත් වටින ස්ථාන. ඒ දේවල් අනාගත පරපුරටත් රැක ගැනීම අපේ යුතුකමක්. ඒ නිසා සතුරු විතරක් අරන් යන්න මේ දේවල් දැක බලා ගන්න ඔබට යලි ආරාධනා කරනවා. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.